ආලෝකයක් ගන්න අඳුරෙට උුද්දාඋන දෙවියන් පවා පායුගලත් නොවා. සංබුදුරජානිනිී තුන්ලොවක් මෙත් සිසිලෙන් සුවපත්කොට වදාළ අංගීරස තත්හාගත බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරී වීවා. කාරුනිික පින්නත. හිමිදිරි පාන්දරින්ම අද දවසෙත් මේ සති අන්තයේ හිරු සදහම් රැස් වැඩසටහන ඔස්සේ උතුම්මූ බුදුබණ පදයක්. තේරුම් බේරුම් කරගන්නට සූදානම්බෙන වෙලාව. පෙන්නතුනි අපේ ජීවිතය ආලෝකයේ කරා ගෙනියන්නට, බුදුරජාණන් වහන්සේගේඒ අසිරිමත් දේශනා ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම අවබෝධය නිවැරදි කරගන්නට බුදුබන ශ්‍රවණය කිරීම අතිශ්‍යයෙන් උපකාරී වෙනවා. ඉන්ද්‍රිය දමනයට බුදුබන ශ්‍රවණී කිරීම වැදගත්වෙනවා. මේ භයානක ගොර මරු සසරින් එතරවන්නට ඒ වගේම ආර්ය උතුමන්ගේ සහව්‍යතාවේ ලබන්නට භයානක සසරින් සූපත්වන්නට අසිරිමත් බුද්ධ දේශනා නිතර නිතර ශ්‍රවණය කිරීම බොහෝම උපකාරී වෙනවා. ධම්මෝසද සමන් නත්ති ඒතන් පිවත්හ භික්කවූ. බුදුරජාණන් වහන්සේ පින්නතුනි අපට පැහැදිලි කරනවා, මේ ධර්මේ සමාන වෙන අෞෂධයක් මේ ලෝකී ඇත්තේ නෑ. සංසාරෝගා මහබ්බය, මේ සසර තමයි මහා බියජනක ස්වභහා වී. භයානකත්වෙන් මිදන්නට අස්සරිමත් දහම් අවශෂධය පානී කරන්න කියලා, බුදුරජාණන් වහන්සේ අපට පින්නතුනි අවවාද කරනවා. මේ ලෝකයට අපි එනකොට පින්නතුනි ආවේ බොහෝම තනී. මහා යුද්ධයක් කරලා. බලන්නකු මේ ලෝකයට එන්න ඇවිල්ලා, මේ ලෝකයේ එළිය දකින්න ඔන්න මෙන්න තීද්දී කී දෙෙනෙක් එන්ට බැරිව. එතැනින්ම චුතවෙලා යනවාද. සමහර අයට මනුස්ස ජීවිතයක් ලබන්නට කල්ප සියදහස් ගණනගිකින් වත් පින්න තුනි අවස්ථාව උදාවෙලා නෑ. ඒ වුනාට මේ පාර මනුස්ස ජීවිතයක් ලබන්නට මා ඔබ කවුරුත් භාග්‍යවන්ත වනා පුුණනිිවන්ත වනා. ඒ මනුස්ස ජීවිතයේ පින්නතුනි අපි ලැබුවේ මේ භවය බුද්ධෝත් පාද කාලයක. ඒ වගේමයි බුද්දුබන්න හොඳට ඇසෙන ධරමීන් සිත සෝපත් කරගත හැකි අවස්ථාවකපට ලැබිලතිනම්. අංගවිකල නොවී, ඇස් දෙක හොඳට පිහිටලා කන් දෙක හොඳට පිහිටලා. නාසය, දිව ශරීරයේ හොදට පිහිටලා අංගවිකළ නොවන, පුුණනිිවන්ත ජීවිතයක් අපට ලැබිලා තියෙනවා. පින්නතුනි මේවා ආකශ්මිකව නිකං පහළ වනා නිමින්. බලන්න සමහර මිනිස්සු මනුස්ස ජීවිතයක් ලැබනාට, කෑම ටිකක් සොයාගන්න ගෙවල් කීයකට නං යන්ට ඕනදම් කී දෙනෙක්ගින් බැනුන් අහනවාද ඒ වගේම පින්නතුනි ඉන්න තැනක් න අඳින්න ඇඳුමක් නේ අත්තේ සතයක් නේ හාමතේ එහෙ මිහි වැටිලා ජීවත්වෙනවා ඔබ දැකලා තියෙනවාද ඔබට එහෙම නොවනේ ඔබළඟ ලොකු ශක්තියක් බලයක්තියෙන් ටෝන පින්නතුනේ වෙන්න බලයක් නෙමේ ඔබ සංසාරයේදී ඔබේ සිත මේ වගේ ධරමයට යොමු කළ බුදුබන ශ්‍රවණය කළා ඒ බන්න ධරමය ඔස්සේ ඔබේ ජීවිතය ඔබ හැඩගස්වා ගත්ත න්න ඒ නිසා සිතින් හොඳදේ කළ නිසා. වචනීන් හොදදී කතා කළ නිසා ඒ වගේම ක්‍රියාවෙන් හොඳදී කළ නිසා බ සුවපච්චීවිතයක්, සැනසුණු ජීවිතයක්, මනුස්ස භාවයක් ලැවුවා බුද්ධෝත් පාද කාලයක. පින්නතුනි හොඳ අවස්ථාවක් ලැබුණ එකේ, ෂණසම්පත්්‍යය ලැබුණ මේ වටිනා ස්වර්ණමය අවස්ථාවෙන් අපි වැඩගත යුතු බව බුදුර ජාණන් වහන්සේ අපට බොහොම කාරුණිකව පහදා දෙනවා. අප මාදේන සම්පාදීත ප්‍රමාදවන්පා, අපි මේ වටිනා ආත්මභවය ලැබුවේ පෙරපුනිිශක්තිය නිසා නම් ඒ පින නිකන් නිස්කාරණී ගෙවලා දාන්ට එපා. නැවත නැවත පිනට දහමට සිත යොමු කරන්ට ඒ වගේ කුසලය වඩන්න හිත වඩන්න ඒ තුළින් ගෝර සසනින් මි දෙන්නට උත්සාහ කරන්න කියලා උන්වහන්සේ අප්‍රමාදීවන්ට කියලා පින්නතුනි අපට අවවාද කරනම්. මේ කියන අදහසත් හිතේ තබාගන්න පෙන්නතුනි අපි පුංචි බණ කතාවකට අපේ සිත යොමුකරමු. ඔබ අහලා තිේනවා පින්නතුනි අනාත පින්ඩික මහ සිටුතුමා ගැන් මේ සිටුතුමා අපේ බුද්ධ සාසන ගෞතම බුද්ධ ශාසනය ප්‍රධාන උපාසකතුමා දායක මහත්මයක් මෙයා බොහෝම වත්තුූ පිටි ඉඩකඩම් දේපල යානවාහන්න බලය ශක්තිය තිබිච්ච, බොහෝම ශක්ති සම්පන්න කෙනෙක්. සංසාරි හොඳට දීපු කෙනෙක්, ඒ නිසා මේ බවි හොඳට ලබන කෙනෙක් කිසිම දේකින් අඩුවක් නෑ අගගහිගතාවයක් නෑ. තුනි අනාත පින්ඩික මහසිතුතුනා බොහෝම ශ්‍රද්ධහ සම්පන්න කෙනෙ. එයාගේ සිත්තතුල නිතර බුදුගුණ ස්මතු වෙනවා. බුදුගුණ සිහිකරනවා. දා හාම්ගුණ සිහිකරනවා, සඟගුණ සිහිකරනවා. පින්නතුනි අම්මල තාත්තල ගුණ සම්පන්න නම් බොහෝදුරට දරුවම්ද, ගුණසම්පන්න භාවේ හැදිච්ච ස්වභාවය ඇතිකරගන්නවා. අද පේරටේ වුනත් බලන්න පුුණ්‍යවන්ත දෙමවුපියන් ධරමිය සිතිම් දරණ දෙමවුපියන් කොයි තරම් ඉන්නවත්දෙන. ඒ අයිගේ දරුවන් හරීම පුුණ්්‍යවම්තයි ශ්‍රද්ධා සම්පන්නයි සීල සම්පන්නයි ප්‍රඥාවම්තයි පන්නතුනි මහා ගහ සරුසාර නම් ඒ ගහේ හැදෙන පලවනත් බොහොම සරුසාරවෙන්ට ඕන නිකං අඹගහක් ගැන හිතන් ඒ අඹගහ හුඳට ශාක ප්‍රශාකා ඔස්සේ හැදිල තියෙනවා නම් ගහට හොඳට පොහොර ලැබෙනවා නම් ජලයවාතයේ ලැබෙනවා නම් මේ ගහ හොදට දළු දාල අත්තු හැදිල මල් හැදිල්ලා සරුසාර ගෙඩි හැදෙනවා මයි. මේ සරුසාර පල ලැබෙන්නේ අර ගහ සරුසාරව වැඩුණු නිසා. ඒ විදිහටමයි පින්නතුනි දෙමාපියන් දරුවන් බිහි කරන ඒඇත් ගුණසම්පන්න වෙනවිට දරූ ගුණසම්පන්න වෙනවා ඒ අය ශ්‍රද්ධ සම්පන්න වන විදිහයට කටයුතු කරනකොට දරුවෝද එහෙම කටයුතු කරනවා. දෙමවුපියන් පන්සිල් රකින්නකොට දරුවන්ද පන්සිිල් රකින්න හුරුවෙනම්. එනිසා දෙමව්පියන්ගේද ලොකු වගකීමක් බවට පත්වෙනවා හොඳ මඟ පෙන්නීමක් ලබාදන්න. අනාත පින්ඩික මහාසිටතුමා හොඳ තාත්ත කෙනෙ කැටියට ඒ තමන්ගේ දරුවන්ට හොඳ මග පෙන්නීමක් ලබා දුන්නා. අනාත පින්ඩික සිටතුමාට දියනිවරු තුන්දිනෙක් හිටිය. බලන්න ඔබට මතකද කියලා. සුබදද්‍රා, චූල සුබද්‍රා, සහ සුමනා කියනමි, නිවරුතුන් දෙඩ. මේ මහා සිටුතුමා පින්නතුනි හැමදාම බුද්ධප්‍රමුඛ මහා සංගරපනයට දම්පහම් පූචා කරන්න සැදී පැහැදී හිටිනවා. අනේ බුදුරජාණන් වහන්සේ අදනිවසට වඩිනවා නං කොච්චර හොඳද. මහ රහතන් වහන්සේලා වැඩියොත් කොච්චර හොඳද අනාගාමි උතුමන් වඩිනවා නම්, සෝතා පන්න උතුමන්, සකදාගාමි උත්තුමන් වඩිනවා නම්, සමාධීලාබින්, ප්‍රතජ්ජන ස්වාමීන් වහන්සේලා හරි වඩිනවානං කියල, හරිම සතුටින් පින්නතුනි බලාගෙන ඉන්නේ ස්වාමින් වහන්සේ නමට ගෙදර දංවලඳන්න වඩිනකම්. ප්ඥත්තානි ආසනානිහොම්ති. පතුනි පණවපු ආසන්න සුද්දු රෙදි ඒවා අකුලන්නේනේ. හැමදාම දිගටම අනාත පින්ඩික මහසිටුතුමාගේ ගෙදර දංහලක් තියෙනවා. දං සැලක් තියෙනවා. පින්නතුනි හරිම සතුටින් මේ පින්කාම් කළේ. පුුණනිිවන්ත ජීවිතවල හැටි එහෙමයි. පන්නතුනි බොහෝය සතුටුවන්නේ අනුන්ගි දෙයක් කංකරගෙන කඩා වඩාගෙන, බලෙං ලබාගෙන, වැරදි ක්‍රමයන්ගෙන් ලබාගෙනම්. අන්නය තලලා පෙරලා ලබාගන්න දෙයින් කාසි පණංවලින් පෙන්නතුනි සතුටු වෙන්න හදන මිනිස්සු ඉන්නවා ඒඋනාට එවැනි මිනිසුන්ට නොල්ලැබ්බෙන්නම දේවන්නේ ඇත්තටම සතුටයි. සත්තුටු වෙන්න හදනවා විතරයි. හැම දාම අඩාගත්ත සිතින්. කඳුලුහලන සිතින් බියඋන්නු සිතින් එයට ජීවත්වන්න වෙලා තින්නේ නිස්සිනියම සතුට ධරමේ තුලින් ලැබිය යුතු වුවල්. ඒ ධර්මානුචාරි චරණය එඇගේ ජීවිත තුළ නැති නිසයි. පින්නතුනි බලන්න මේ දම් දෙන්න කොට. ස්වාමින් වහන්සේලාට උපස්ථාන කරනකොට ඒ වැඩපු ස්වාමින් වහන්සේල්ලා බණ කියනකොට මේ සුබද්‍රා, චූල සුබද්‍රා, සුමනා කියන මේ දියනිවරු තුන්දනාවත් ලඟින්ම තබා ගන්න. මේ ස්ථාත්තා කරන්න වැඩ පිළිවෙල පින්නතුනි දියනිවරු හරි කැමතියි. සේසින් සුමනාදේනිය බොහෝම කැමති බණහන්න. පින්නතු මෙහෙම දේර්ග කාලීනව මේ පින්කම් සිද්ධ වනම්. කාලයක් ගත වුණ ඔන්න මෙහෙම යනකොට අපි කාටත් පින්නතුනි සංස්කර ධර්ම නිසා උත්පත්ති ටිති භංගර්. ඉපදීමක් පේනවා වෙනස්වමින් පවතිනවා නැතිවෙලා භංගවෙලා යනම්. සුමනා දියනියට යම් රෝගා බාදයක් හැදුනා. දැන් මරණ මංචකයට වැටිලා අනේ අනාත පින්ඩික සිටුතුමක් ධර්ම සංවේගේ පහළ කනො දුව තමයි. ඒ වුනාට එතුමා සෝතාපත්යේ ලබන්නට භාග්‍යවන්ත වූ කෙනින්. එනිසා දියණිය දිහා බලනවා ලෙඩේ ගැන හිතනවා සිතට නැගෙන්න ශෝකය සංවේගයක් බවට පත්කරගන්නේ අර තමන්තුල තිේෙන ධර්මමයි ඥානයේ ශක්තිය නිසා. පන්නතුනි ඔන්න මේ රෝගයේ ටික 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 වැඩිවෙන්නට උන. දැන් අර සුමනා දියනයට ඇවිදින්නත් බෑපින්නතුනි. එන්න එන්නම රෝගය බලවත් වනා. අනි දැන්මී සිටුතුමා ගිහිල්ලා, අර පුංචි දුවගේ ඔළුව අතගාන. බලන්න පින්නතුනි අම්මලා ඉද්දි. දරුවෝ මිය දෙන්න හදන්නකොට අම්ම කෙනෙකුට තාත්ත කෙනෙකුට කොයිතරම් දුකක් දැනිනවාද. ඔබ මොහොතක් හිතා බලන්න. සමහර වෙලාවට වැනි අවස්ථා, ඔබ දැකල ඇති. ඒ වනත් පින්නතුනි සිටුතුමා හිත එක්තැන් කරගෙන. අර දුවගේ හිස පිරිමදිනවා. බෙහෙත් කලා කලා පින්නතුනි දැන් බෙහෙත් අල්ලන්නත් නේ. ඊළඟට අහනවා අන දුවී ඔයාට අමාරුද්ද. ගොඩක් අමාරුද්ද මගේ දුවී ඇඟරි දෙෙනවාද ඔළුවක කියනවාද කියලා. ඔළුව අතගා අතගා ඔන්න අහනවා සිටතුමා. ඒ කියන්නේ තාත්තා අනාත පින්්ඩික සිටතුමා. මෙන්න එකපාරටම පින්නතුනි මේ සිටු දියණිය කියනව තාත්තට අනාත පිණ්ඩික සිටතුමාට අනේ මල්ලී මට ඒ තරං අපහසුවක් සිතට නම් දැනෙන්නේ කයනන් ටිකක් ්‍රදෙනවත් තයි. බලන්න මේ ප්‍රකාශනයෙන් මල්ලී කියලා කතාකරපු නිසා සිටතුමා තමට්ටිකක් බයහනාා. මෙයාග සිහිකල්පනාව නැතිපාටයි. සිහි විකල්වෙන පාටයි පින්නතුනි ඔබත් දන්නවා යම් කිසි කෙනෙක් සිහි විකල්ලා සිහිය වෙනස් වෙලා. හිත වැරදිලා මිය පර්ලොව ගියල් එයා බොහෝ දුරට. තිරච්චීන ලෝකයකට එහෙමනැත්තම් ප්‍රේත ෝකයට නිරයට නිරය තිරිසම් ප්‍රේත අසුර කියන ඔය පල්ල හා දුගතයකට තමයි ඇදගෙන වැටන්නේ. මංවගේ මහා බලසම්පන්න මේ බුද්ධ ශාසනයේ ප්‍රධානත්වය උසුලන මහා උපාසකයක්ගේ දරුවක් මේ ප්‍රපාතයට වැටුනොත් සිම වටිනාකමක් නේ. අනේ මගේ දුවට මේ මුකක්්ද වෙන්නේ කියලා. දැන් ලොකු ප්‍රහිලිකාවක් මේ අනාත පිණ්ඩික සිටුතුමාටේ සිතට ආවා. පන්නතුන් නැවතත් ඇැහවා අනේ දුවේ ඔයාගේ සිත හොඳින්න්නේද. ඔයා කතා කරන වචන හිතලද කතා කරන්නේ. ඔයාට කොහොමද තවමත් අපහසුතාවේ, එහමමද අඩුද වැඩිද කියලා ආයේමත් ඇහුවා. පෙන්න්නතුනි සුමනා සිටුදුව නැවත කියනවා. අනේ මල්ලි දුක්වෙන්ටපා මගේ කයට අපහසුවක් නම් දැනෙනවා. සිතට ඒතරම් අපහසුවක් නේ දැනින්නේ කියලා ආයමතක් කලා. සිටතුමා නැවත කලබල වනාා මගේ දුව තාත් හඳුනගන්නේ නැද්ද. මට මල්ලිය කියලා කතා කරනවා. ආයේෙමත් ඇහුවා මගේ දුවේ ඔයාගේ සිත හොඳින් නේද කියලා ආයෙහුව. ආයේමත් කියලාවා. අනේ මල්ලයේ කලබලවෙන්ට එපා. මගේ සිත සුවපස් සිතක් ඒ වනාට කයට නම් මේ නිස්සාර කයට නම් වේදනාවක් දැනෙනවා ඒ ගැන කලබලවෙන්ට එපා කියලා මතක් කලා, සිටටු දුවනිය සුමනා ඔන්න පින්නතුනි මිය පරලොව ගිය. ඒ වුනාට අනාත පින්්ඩික සිටුතුමාගේ හිතට හරිනේ. යම්කිසි කෙනෙක්ගේ මරනාසන්න මොහොත, චුතිසිත නරක් වුණා නම්. චුතිසිත දුබල වනාා නම්, සිහිවිකලුුණ නම් ය කාම දුගතියකට. යක්ෂ භූත ප්‍රේත නිරය තිරිසං අසුර ලෝකවලට වැටිලා. බොහෝ කල්පගණනක් දුක්විඳීවී කියන මේ අදහස සිටුතුමා දන්නා. ආදාහන කටයුතු කලා පින්දුන්නා දන්දුන්නා. බුදුර ජාණන් වහන්සේට තමන්ගේ හිතට තින අපහසු තාාවේ මතක් කලා. අනේ පින්වත් බුදුර ජාණන් වහන්සේ, මගේ පුංචි දුවටමං හරි ආදරේ එය සිහි විකල් වෙලා මිය පර්ලෝගය, අම්තිමේ මට කතා කළේ මල්ලියේ කියලා තාත්තවෙච්ච මට. ඇයි බුදුහ අමුදුරුවන අපට මෙහෙමවෙන්නේ මෙච්චරධර්මීදලත් කියලා ඔන්න විමසුවා. බුදුරජාණන් වහන්සේ පින්වතුනි බුදුනුවනින් බැලූවා. පෙන්ව සිටුතුමනි කලබලවෙන්ට එපා ඇත්ත, ඔබේ දුව කියලතින්නේ ඇත්ත ඔබ මල්ලී තමයි ඔබේ දුවට වෙන්නේ. සිටුතුමා නැවතාහනවා ඒක කොහොමද එහෙම වෙන්නේ. බුදුහාමුදුන බ වහන්සෙද්දන්න ඒ මගේ දුව මං එයාගේ මල්ලි වෙන්නේ කොහොමද. ඇයි සිටිතුමනි ආධ්‍යාත්මික ගමනින් තාත්තාට වඩා දුව බලවත්. ඇය සෝතාපත්තිය විතරක් නෙමී. මියයන්ට මොහොතකට කලින් සකදාගාමි භහූමියත් ස්පර්ශ කලා සකදාගාමි පලයටම පත් වනා කියලා මතක් කළ, එතකොට ඔබතුමා සෝතා පන්න වෙලා විතරයි. දුව සකදාගාමි වෙලා. ඔබට වඩා ලොකුගමනක් ඉස්සරහට ගහිපු කෙනෙක් ඔබේ දුව. ඒ අතින් ආධ්‍යාත්මික ගමනින් බරණකොට සිටතුමනි ඔබ මල්ලීම තමයි. දුව ඔබේ අක්කා වගේ තමයි ඒ අදහසින් තමයි මේ ප්‍රකාශනය කරලා තියන්නේ කියල කරුණු පැහැදිලි කළ. සිටුතුමා ගොඩාක් සතුටට පත් වනා අනේ මගේ දරුවා මට වඩා ශ්‍රේෂ්ඨ භාවයට පත්වනා කියලා හරියට සැනසනාා. පෙන්නතුනි අපේ බණපොතට අනුව දරුවෝ වර්ග තුනක්කින්නා. බලන්න ඔබ කොහේටද වැටෙන්නේ, ඔබේ දරුවෝ කොයාටත්ද වැටෙන්නේ. ඔබටත් තාත්තවෙලා සමහරවෙලාට දරුවන් ඉදිරියේ මල්ලිල්ලා වෙන්න වෙනවාද දන්විනේ. සමහරවෙලාට ඔබ අම්ම වනාට ඔබේ දූලා ඉදිරියේ නංගිලා වෙන්න සිද වෙනද දන්නේ නෑ. පින් නතුනි කෞද්ද මේ දරුවෝ තුන් දෙෙන. බණපොතේ කියවෙනවා අවචාතදරුවන් ගැන. ඒ වගේම අනුචාත දරුවන් ගැන සහ අතිජාත දරුවන් ගැන. කෞදමි අවචාතක දරුවු, සමහර මිනිස්සු බනිනව අවජාතක දරුවන් කියලා. නමුත් හරියට දන්නේ නැතිවයිතේරුම ඒ කෑගහන්නේ. අවචාත කියන්නේ උපතදුන්න අම්මට වඩා, තාත්තට වඩා ගුණයින් සීලෙන් ඥාණින් පින්නතුනි අඩුනම්. හැදිච්චකමින් ගොඩාත් පල්ලෙහානම් එය ය තමයි අවචාතක දරූ. අනුජාත කියන්නේ අම්ම තාත්තට සමාන සීලයින් ශ්‍රද්ධහාවෙන් ගුණයින් පිනෙන් යුක්ත වෙනවා. අන්න ඒ අයට කියන අනුචාත දරුවෝ. ඒ වගේම අම්මට වඩා තාත්තට වඩා, මේ දෙමවුපියන්ට වඩා පින්නතුනින් සීලයෙන් ගුණයෙන් බලයින් ශ්‍රද්ධාාවෙන් ධර්මට්ඥානින් ඉහලට ග්‍යානම් යම්කිසි දුවෙක් පුතෙක් ආන්නේ දරුවා තමයි අතිචාත වටිනාමදරුවන් බවට පත්වන්නේ. එනිසා මේ බණ අද මේ සති අන්තේ පින්නතුනි දෝදරුවන් පවා අහනා. එනිසා දරු සවන්දිනවා නං ඔබලා කල්පනා කරන්න ඔබ අවචාතකද අනුජාතද එහෙම නැත්තං අතිජාත දරුවන්ද. බුදුර ජාණන් වහන්සේ අපට අවවාද කරනවා. හොඳට ධර්ම කරුණු මෙනෙහි කරමින්. බුදුබණ අසමින් සිල් රකිමින් දන්දමින් ජීවත්වන්න හරියට අනාත පින්ඩික සිටතුමාගේ. අරපුංචි දියනී සුමනා සිටුදුව වගේ. අර හොඳට අතිජාත දරුවෙක් වන්නට ධර්මින් සැනසුනු දරුවෙක් වන්නට උත්සාහ කරන්න කියලා අපට ආරාධනා කරනවා. ඉද නන්දති පෙච්ච නන්දති කතපු්ඥෝභයත්ත නම්දති පු්ඥංමී කතන්ති නන්දති භිියෝ නම්දති සුග්ගතින් ගතු, සුබනා සිටුදුවනිය පින්නතුනි තාවතින්සේ ගිහිල්ල ඉපදුන්නා. එයා හරියට ගිහිල්ල ගොඩාක් සතුටු වනා. මෙලවස් සතුටින් ජීවත් වනාා බුදුබණ නිසා තුනුරුවන් නිසා පරලවස් සතුට වනා. ඔබත් පංකාම් කරන්න ධර්මීට වඩ වඩාසිත යොමු කරන්න. අතිචාත දරුවෙකු හැටියට සුවපත් වන්නට අධිෂ්ඨාන කරන්න. සිද්ධ කළ මහපිනේ බලෙන් ඔබ සුවපත් වේවා කරදර බාන්ධක විපත්ති තුරන් වේවා කෙලවර උතුම් ශාම්තිය නිවනපසක් කරන්නටත් මේ පින මහපාරමි ආාවක්ම වේවා කෙල සාධහූ කියලා අධිෂ්ඨාන කරන්න. කෙලේසින් වැනසවා. සාතන්සිතන් නිවවා රෝගදුරු වේවා හැමට යාහාපත උදවේවා ඔබ හැමට සම්මා සම්බුදු සරණයි.